දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ රටේ නීතියක් බවට පත් වෙලා ඉවරයි. මේ දකුණේ පළාත් සභාවලට දැන් තියෙනවනේ. මේවට යමක් දෙනව නම් හොඳයිනේ. මේවා දෙන්නේ මේ කිසිම දේශපාලන අර කණ්ඩායම්වල ඉල්ලීමට නෙමෙයි. වෙනම විශේෂයක් උතුරේට නැහැ. උතුරේ ඉන්න දේශපාලඥයෝ දැන් උතුරේ ජනතාව නියෝජනය කරන්නේ. කොහොමටත් පොලිස් බල දෙලෙන් දෙන්නේ නැහැ. මේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු මේ රටේ පුරවැසියෝ මේ තුන්ගොල්ලටම එක සමාන අයිතිවාසිකම් තියාගෙන එකට සුහදව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන. දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ රටේ මතවාදයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඊයේ මහා සංගරණයේ සමුලුවක් පවත්වලා කිව්වා මේක සම්මත කරලා අපේ මේ ගමට එන්න එපා කියලා පාර්ලිමේන්තු නියෝජිතයන්ට. මේ පොලිස් බලතල ප්‍රශ්නයක් ඇදලා. දැන් ඇත්තට මේ රටේ ප්‍රශ්න යට ගහන්නත් කලින් කාලේට මේ විදිය යෝජනා ගන්න ඔබතුමාගේ මතය මොකක්ද කියන්නේ? ඈ දැන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ රටේ නීතියක් බවට පත් වෙලා ඉවරයි. මේ කවුරු හරි කියනවා නම් ඒක අයින් කරන්න කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දන්නවා මේ වෙලාවේ මිනිස්සු කුලප්පු කරන්න මේක තමයි හොඳම දේ. ඒ කියන්නේ මේ හුඟක් කට්ටිය දැන් මේ වෙලාවේ ආණ්ඩු විරෝධයක් ඇති කරන්න මේක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් අපි අමතක කරන්න හොඳ නෑ. ඒක හැම මේ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම මේකට එකඟ වෙලා තියෙන විවිධ අවස්ථාවන්. මොකද අපිට මේ අපි තියෙන්නේ මේ ලෝකයේ ඇතුලේ ශ්‍රී ලංකාව තියෙනවා මිසක් ශ්‍රී ලංකාව ඇතුලේ ලෝකෙ තියෙනව නෙමෙයි. අපි ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න ඕනේ. ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ නිසා ඒ දැන් 13 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා මේ පළාත් සභාව මේවයිත් කියනෝනේ. දැන් මේ ආණ්ඩුකාරතුමා ඉන්නවා. ඒ අහලා බලන්න මේවයි පත් වෙන මහජන නියෝජිතයොත් කියනවා. අපිට ඒක සම්පූර්ණ නැති කරනවා නම් ඒක වෙනම කතාවක්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒක එතකොට ඒක හිතන්න පුළුවන්. මේක දැන් පළාත් සභාව තියෙනවා. එන් තියන්නේ බලතල සම්බන්ධව ගැටලුවක් නේ. ඒ නිසා මේක සාකච්ඡා කරනවා. ඉතින් කොහෙවත් මේක පාර්ලිමේන්තුවට තාම ආවෙත් නෑ. තාම මූලික සාකච්ඡාවක්. ඉතින් සියලු පක්ෂවලට මේකට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොලිස් බලතල එහෙම දෙනවට ඔබ නෑ කොහොමත් පොලිස් බලතල දෙන්නේ නෑනේ. ඒක නැතිද? කොහොමටත් පොලිස් බලතල දෙන්නේ නෑ. අපි කියන්නේ දෙන්න ඕන නෑ. ඉතින් අනිත් ඒවා ගැනනේ කතා කරන්නේ. ඒවත් ඉතින් අඩු වැඩි විදියට ඕන විදියට සාකච්ඡා කරගන්න පුළුවන්. හැබැයි අපි නිකන් අර ජාතිවාදයේ උග්‍ර කරගෙන ඒ දෙමළ මිනිස්සුන්ට ඕනේ නෑ. දෙමළ මිනිස්සු මේ රටේ ඉන්නත් ඕනේ නෑ. මුස්ලිම් මිනිස්සු ඉන්නත් ඕනේ නෑ. අපි තමයි සිංහල විතරක් කියලා එහෙම හිතන්න ගියොත් ඒක වැරදි. එතකොට තමයි ආයේ නැවතත් මේ වගේ යුද්ධ කැරලි ඇති වෙන්නේ. මේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු කියන තුන්ගොල්ලන් මේ රටේ පුරවැසියෝ මේ තුන්ගොල්ලන්ටම එක සමාන අයිතිවාසිකම් තියාගෙන එකට සුහදව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන. හැබැයි අපි මේවා දෙන්නේ මේ කිසිම දේශපාලන මේ අර කණ්ඩායම්වල ඉල්ලීමට නෙමෙයි. උතුරේ ඉන්න දේශපාලඥයෝ දැන් උතුරේ ජනතාව නියෝජනය කරන්න. හැබැයි උතුරේ සහ දකුණේ මේ දකුණේ පළාත් සභාවලට දැන් තියෙනවනේ. මේවට යමක් දෙනව නම් හොඳයිනේ. ඒක තමයි කරන්නේ. ඒක වෙනම විශේෂයක් උතුරේට නැහැ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග